ඔබදැන් හොඳින් දන්නවා අපි මේ යලිත් මුණ ගැහෙන්නේ මට මතකයි කියන වැඩසටහන. ඒ වගේම ඔබ හොඳින් දන්නවා අපි අදත් මුණ ගැහෙන්නේ කේ හියුගෝ ප්‍රනාන්දු මාස්ටර් කියලා. මම හිතන්නේ මෙතෙක් අපි කළ වැඩසටහන් වලින් ඔබ ඉමහත් නොඅඩු රසස්වාදයක් ලබන්න ඇති කියලා. ඒ වගේම හියුගෝ ප්‍රනාන්දු මහත්මයා සමග කරන මේ අවසාන සාකච්ඡාවදීම සාකච්ඡාවේදීත් ඒ වගේම නොමද ආස්වාදයක් ඔබ ලබાવી කියලා අපි ඊට සිතම ප්‍රාර්ථනා කරනවා. මාස්ටර් කිව්වා මාස්ටර්ට උගෝසින්නෝ කියලා නම තිබ්බේ බුර්ල පිටියේ මොනින්ද්‍රයාගේ මංගල දිනේ උපන් නිසායි කියලා. ඒතර මාස්ටර් අපිට කියන්න පුළුවන්ද කොහොමද මේ උගෝ කියන නම හියුගෝ කියලා අපි අතර ජනප්‍රිය වුණේ? එහෙම නැත්නම් කොහොමද උගෝ හියුගෝ වුණේ? ඔය මගේ ඌගෝ කියන නම දැම්මට අම්මලා සාසන නිතරම මට පාවිච්චි කරේ උගුසින්නෝ. ඒ කාලේ සින්නෝ කියන වචනේ බොහොම වැදගත් මේ ප්‍රියංකර නම. ඒ නිසා සින්නෝ දාලා උගුසින්නෝ, මගේ නම උගුසින්නෝ. ඕම කරගෙන ඉඳලා පස්සේ එක මාස්ටර් කෙනෙක් එක්ක මම ගියා ඉංග්‍රීසි ටිකක් ඉගෙන ගන්නට කොළඹ. එයා දෙමළ ගන්න මාස්ටර් කෙනෙක්. එයා මාව දැම්මා සවස ඉස්කෝලේකට. ඒ මිස්ට මම සිංහල ගන්නවා, මිස් මට ඉංග්‍රීසි ගන්නවා. ওই විදියට උන්න කුමාර දෙක තුනක්. ඒ කොළඹට උගු සිඤ්ඤෝ කෑල්ල ඇල්ලුවේ නැහැ. අර මාස්ටර් මොකද කිව්වේ සිඤ්ඤෝ කපලා ඌගෝ කියන එක හියුගෝ කිව්වා. එදා හිටන් තමයි මම හියුගෝ වුණේ. එතකොට මාස්ටර් සිරිසේන විමලවිරම් මාස්ටර්ගේ චිත්‍රපටි වල සම්බන්ධ වුණා. අපිට කියන්න පුළුවන් මොන විදියකින්ද මාස්ටර් ඒ වගේ චිත්‍රපටි වල සම්බන්ධ වුණේ කියලා? කොහොමද විමලවිර මාස්ටර් අඳුරගත්තේ? ඉතින් ඔය ප්‍රේම තරඟ කරන කාලේ නව ජීවනයේ හදලා තිබුණානේ විමලවිර මාස්ටර්. ඉතින් එයා පිටිසර කෙල්ල ලියනවා දැන්. එයාටත් මේ සංගීතයට කෙනෙකු අවශ්‍යයි. ඒ ටිකක් පහසු අන්දමින් සල්ලි මිලමුදල් වැඩි වියදම් නොවන අන්දමින් කෙනෙකු. පස්සේ අපි සී බෙන්ජමින් ෆර්නාන්ඩු කියලා ඉන්න දක්ෂ නළුවෙක් මීගමී තාමත් ඒ මහත්මයා ඉන්නවා. ඒ මාත්මට කියලා තියෙනවා කාවද බෙන්ජමින් හොඳ අපිට මේ සංගීතර ඇයි මාත්‍ර අපි මිනිවගම අපි රත්නා මාස්ටර් ගමු කියලා එන්න කියනකොම හම්බෙන්න මට බෙන්ජමින් පණිඩේ කිව්වා. ඉතින් මම ගියා යම් තමසි බාල ගන්න වගේ මේ මියුසික් කරන්න. ඉතින් මට ඔය රෙකෝඩ් එයා රෙකෝඩ් වලට සින්දුවන හින්දි රෙකෝඩ් කොපි කරනවා. ඒකේ තනු ස්වර ලියා ගන්න පුළුවන්. ඉතින් මං හා කිව්වා පිළිගත්තා. පළවෙනිම පිටිසර ගෙල්ල ඒ හින්දි රෙකෝඩ් වලින් සින්දු හදලා දෙනවා. මම ඒකේ තන පොල් කරලා මේ සංගීතකාරයන් ගෙනලා පුහුණු කරලා රෙකෝඩ් කරනවා. එයා තමයි මේ දේශීය සිනමාවේ පියා කියන්න පුළුවන්. දේශීය සිනමාවක් නගලා ගන්න උඟා කුසාවන්ත වෙච්ච වැය වෙච්ච ඒ සඳහාම ජීවිතේ ගත කරපු කෙනෙක් තමයි. එතකොට මාස්ටර් අපේ නැසිගිය ධර්මදාස වල්පල ඒ මහත්මයව ගායනා ක්ෂේත්‍රයට අනුනාදුනි මාස්ටර්. ප්‍රේම තරගේ චිත්‍රපටියේ සින්දුවක් හැදුවා. ඒක මේ ජීවිතේ විකාරයකි දුක් පිරි මහහෙලකි සැපතක් නැද්ද යන්නේ මට මේ ලෝකේ ජීවිත විකාරයකි දුක් පිරි මහහෙලකි ඔන්න හින්දු. ඒක දැන් ගායක ඒක රඟපාන්නේ අරුණ සාන්ති. එයා හොඳ ගායකයා. ඉතින් පළමුවම රෙකෝඩින් එක දාලා ලෑස්ති කරන්නේ ලතාවත් ගෙන්නලා. ලතාවේ වෙන රියසල් එකක් දැම්මා. එදා මේ එම්බිස් ඇදලා ඌර මොකද්ද සෞත්වක් කියලා අරුණ සාන්ති. අරුණ සාන්ති මුද්‍ර සින්දු කියනවා. නමුත් එදා බෑ එයාට කියන්න. එදා පස්සේ මුතු සාමිනේ මිනිස් ඩිරෙක්ටර් එයා කිව්වා බෑ මේක රෙකෝඩ් කරන්න බෑ. මෙයා ඌර අදහරිනා ඔයිස කොන්න එක මේ රෙකෝඩින් කැන්සල් කරමු. එදා නැත්තම් වෙනින් ගායකෙක් දාමු කියලා. ඔය නායකම් මාත්‍ය සූටින් කැන්සල් කරන්න හතුරු නෑ. නළුව හතර දිනකු නැතුව ගියත් කමක් නෑ. සූටින් තියෙන්න ඕන. ඒ වෙලට කොහොමාරි මවල දාන්නවා. එයාගේ නීතිය ඒකයි. පස්සේ මුතු සාමිනේ කිව්වා ඉතින් මේකට හොඳ ගායකෙක් ඉන්නවා ධර්මදාස වල්පොල කියලා. එයා කැන්දන් එන්නේ කියලා. පස්සේ මේ ඒතුළු උන්න රාමමූර්ති කියලා ප්‍රොඩක්ෂන් මැනේජර්. ඒ වෙනම වාහනේ අරගෙන ගිහිල්ලා මේ ධර්මදාස වල්පොල උන්න ටික ප්‍රසිද්ධයි. නම් චිත්තපටි වල අරවල මෙවල කියලා නෑ. උස්සගෙන
ඇවිල්ලා දුන්නා සින්දුව දෙසරයක් රියසල් කෙරුවා කිව්වා හරියටම හරි ඔන්න ඊට පස්සේ ඉතින් ඒ ප්‍රේම තරගේ ඔක්කොම පිරිමි අඬ රත්නදාස ගෑනුවන් ලතා සපත ස්වර්ගේ හානි රේතු සාදා දෙන්නේ පින් රසේ සපත ස්වර්ගේ හානි पूर्णचंद्र तेजस्विताला पूर्णचंद्र तेजस्विताला अरे बलने माँ अके नव सदा दो पी सके सुदिले अपगे प्रेमे नुम की सुदिले दिन दिने एकांति दे सपत स्वर्गे हानि रे दू सादा दिने पिम्रते सपत स्वर्गे हानि तपस्वर्यागवागी मिनेक्वे दर्वरारी उपास गया ज्ञान दिया बालान्य वान ज्ञान उड़ वीलत्वागा करन्य वान ज्ञान उन्ड अपी वीलवा करन पड़ा धर्मदास वाल को लेते हैं कि दिन्ने हीगो प्रणांदु रचना कल मत कहटीट इपदूने मागे वतन मम तव मुने नटं हतलिस और गंगाराजी मगन समय गमा है तुने गंदा गोहर तेल
වල නිතර ගවතන වසුරු මඩකන දකින්නට අප්‍රිය සතකි ඉබ්බා හුර්ගහවට ඡන්ද දෙන්නට හුර්ගයෝ මේ ගමේ නැතිවග මෙදාසියට ගනි ඒ ලොංහාවා කැතේ බැරි ඔය ලකුණ අරගෙන ඇවිත්ද මේ ගමේ හැමතැන ආවදිනුවම ඉබ්බා වෙයි ඇට ගැම්බා ඉබ්බදුනේ හියුගෝ මාස්ටර් සංගීතඥයෙකු හැටියට අල්ලපු ගෙදර නැමැති චිත්‍රපටින් මැනවින් චරිතයක් නිරූපණය කළා. දැන් අපි වාදනය කරමු. දැන් නම් කිසි දෙයක් බෑ. හරි මාන්සි. හෙට හෙට. මාන්සිගේ හෙට එන්නකො. මගේ යාමේ ඊමේ ප්‍රතිඵල අපි දෙදෙනාට මිතා ස්වල්පයි මේ පාලිකාවෙන්. එසේනම් ගායනය බුමු. අද නම් කිසි දෙයක් බෑ. හෙට හෙට. මේ සැබි හෙට ඔය ඇඳුම ඇඳන් ආවොත් මෙහෙ බෑ හොඳ අපරාධ කියන්නේ නටන කරන්නේ නැතුව මාවත් නැටවෙන්න නැටිලි වෙන දෝෂයක් තියෙනවද මම කඩකලෙන් දෙගෙලිල බලන්න මට දකින්නකොට අම්මව පැංගේ උන ලේ ටික නිකන් පිච්චිලා යනවා දමල අනිදන පොම්බට ගහපන් බහරි චන්දියා මන් දන්නවා මහා දමල අනිදන සේපාලිය සංගීතයට කැමතිනේ කැමතිද නේද මම මොන જાතෙන් හරි උඹව සංගීත කරුවක් කරනවා මට දැන් වැඩ තියෙනවා මම යනවා හෙටයිලම ආහම්බයක් මම යනවා ඔයාට කොයි කේන්ති ගන්න ඕන නැහැ ඔයාට බරු කර කර ඉන්නකොට සේපාලියා අර රාහුව ගිල ගනි समनुई फिर दो निस्ता आ
केसर सिंह बाले शिवल को मददन्ने सिवलावे
මාස්ටර් අපි මේ වැඩසටහන් මුලදීම කිව්වා අපි මාස්ටර් තමයි අපි අතර ඉන්න ජේෂ්ඨතම ඒ වගේම වෘද්ධතර කලාකාරයා කියලා. මාස්ටර් දැන් අපි මේම සාකච්ඡා කරනකොට මට හිතුණා මාස්ටර්ගේ ජීවිතයේ සඳහා සමය මාස්ටර් සන්හුන්දියා සතුටකින් එහෙම නැත්නම් ඉතාමත් තෘප්තිකර විලාශයකින් මාස්ටර් ගෙවන බව. ඒකලම අපිට මාස්ටර් කතා වලින් එළි වුණා මාස්ටර්ට धर्म मुनुबुरो इतरक ने मे मुनुबुर धर्म मैं मास्टर किया मास्टर के जीवित दी आप बल नुकट संपूर्ण तृप्ति मत विदित हितांत पुलवांद मंग हम सनसुम जीवित दंगत करना अवसान मोहत कोई मनुष्य वासना सनसुम जीवित गत कर लभ्य मैं प्रार्थना करना ये वगेम मास्टर मास्टर तव चिरात काल्य යෙහිඟ වැජබෙන්ඩ ඕනයි කියලා මම ඉත සිටින් අපේ නර්මන් වෙනුවෙන් මාස්ටර්ට සුබ ප්‍රාර්ථනා කරමි. ආයුබෝවන්. ඔබ සියලු දෙනාටම ආයුබෝවන්. අපි මේ යලිත් හමුුනේ අපේ ජිෂ්ඨතම වෘද්ධතර සිනමා කලාකරුවෙක් වන කේ හියුගෝ ප්‍රනාන්දු මහත්මයයි. අපි නැවතත් අපේ සිනමාවේ නියැලි කලාකරුවෙක් සමග මේ වැඩසටහන තුලින් ඔබ හමුවට එන්න බලාපොරොත්තු වෙනවා.